Recording in progress. හරි අපේ පාඩම තමයි පරිගණක චාලකරණය. හය වෙනි පාඩම. අපි ටික දවසකින් තමයි පාඩමක් කරන්නේ. මේක ඔගොල්ලන්ගේ හය වෙනි පාඩම. අපි බලමු මොනවද අපිට මේ පාඩමේ ඉගෙන ගන්න තියෙන්නේ කියලා. එතකොට අපි මේ පාඩම කොටස් දෙක තුනකින් කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ. එතකොට පළවෙනි කොටසේදී නද අපි සාකච්ඡා කරමු සංඥා සහ ඒවායේ ගුණාංග. ඊට පස්සේ සංඥා සම්ප්‍රේෂණ මාධ්‍ය මොනවද කියන එක. නේද කොටස් දෙක 6 1 සහ 6 2. ඉස්සෙල්ලාම අපි බලමු. එතකොට මේ පාඩමෙන් අපිට ඉගෙන ගන්න තියෙනවා පරිගණක ජාලයක් කියන්නේ මොකක්ද? දත්ත සම්ප්‍රේෂණය කරන්නේ කොහොමද? කියලා වගේ කොටස් කීපයක් ඉගෙන ගන්න තියෙනවා. ඉස්සෙල්ලාම 6 1 සංඥා සහ ඒවායේ ගුණාංග ගවේෂණය. එතකොට මේ යටතේදී අපිට ඉස්සෙල්ලාම කතා කරන්න තියෙනවා දත්ත සංනිවේදනය. data communication කියන්නේ මොකක්ද කියලා. දත්ත සංනිවේදනය කියන්නේ යම්කිසි දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යයක් හරහා සංනිවේදන උපාංග දෙකක් හරි ඊට වැඩි ගණනක් පාවිච්චි කරලා එක් ස්ථානයක ඉඳලා තවත් ස්ථානයකට දත්ත සම්ප්‍රේෂණය කරන එක තමයි දත්ත සංනිවේදනය කියලා කියන්නේ. රූප සටහනක් දීලා තියෙනවා බලමු. එතකොට මේ ඔගොල්ලෝ දන්නවා අපි ඈත අතීතයේ ඉඳලම දත්ත සංනිවේදනය කරන එක කරනවා. නේද පුද්ගලයන් අතර විවිධ උපාංග අතර අපි දත්ත හුවමාරු කරගන්නවා. එතකොට ඈත අතීතයේදී පාවිච්චි කරපු ක්‍රමවේද තියෙනවා. එතකොට දැන් මේ වෙනකොට තාක්ෂණයේ දියුණු වෙලා නිසා අපි දත්ත සංනිවේදනය වේගවත් වෙලා තියෙනවා. එතකොට ඒක ඉහළ මට්ටමක තියෙනවා ඈත අතීතයට වැඩිය. එතකොට අපිට තත්පර ගානක් වලදී දත්ත එහාට මෙහාට හුමාරු කර ගැනීම හැකියාව වර්තමාන වෙනකොට තියෙනවා. එතකොට මේ පාඩමේදී අපිට කතා කරන්න තියෙනවා මේ දත්ත හුමාරු කරන්න කොහොමද තාක්ෂණය පාවිච්චි කරන්නේ, ජාලකරණය පාවිච්චි කරන්නේ වගේ දේවල් ටිකක් කතා කරන්න තියෙනවා. එතකොට මේ රූප සටහනේ ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන ඉන්නවා හරිද, මෙතන ඉන්නවා සෙන්ඩ. ඒ කියන්නේ දත්ත යවන කෙනා ඉන්නවා. ඒකට මේ එන්ඩ් එකේ මේ පැත්තේ ඉන්නවා රිසීවර්. කියන්නේ දත්ත ලබා ගන්න කෙනා. හරිද, මේ පැත්තේ උපාංගයක් තියෙනවා. මේ පැත්තේ යවනා සතුවත් උපාංගයක් තියෙනවා. එතකොට මේ උපාංග දෙක අතර දත්ත හුමාරු වෙනවා යම්කිසි සම්ප්‍රේෂණ මාධ්‍යයක් හරහා. හරිද, උදාහරණයක් ඇටියට අපි ලැබ්බේ ගත්තොත් අපි කේබල් වලින් නෙට්වර්ක් කරලා තියන්නේද, මේ වයර් පාවිච්චි කරලා සම්බන්ධ කරලා තියෙන වයර් එකක් අරහ වෙන්න පුළුවන්. නැත්තම් ඉතනක අපි Wi-Fi වලින් කනෙක්ට් වෙලා ඉන්නේ කියලා සම්බන්ධ ලයින් Wi-Fi සිග්නල්ස් වලින් වෙන්න පුළුවන්. මේ වගේ මාධ්‍යයක් අරහා අපි දත්ත හුමාරු කරනවා. ඒ කියන්නේ දත්ත කියන්නේ අපි ඊමේල්ස් යවනවා, මොන හරි වීඩියෝස් වෙන්න පුළුවන්, මැසේජස් වෙන්න පුළුවන්. හරිද, මේ වගේ මොන හරි පණිවිඩයක් දත්තයක් අපි හුමාරු කරගන්න. එතකොට මේක තමයි දත්ත සංනිවේදනය කියලා අපිට සරලව පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට තියෙනවා දත්ත සංනිවේදනයට අවශ්‍ය කරන මූලිකාංග මොනවද කියලා අපිට සාකච්ඡා කරන්න. දත්ත සංනිවේදනය සාර්ථකව කරගන්න නම් අපිට අවශ්‍ය වෙන මූලිකාංග ප්‍රධාන වශයෙන් මූලිකාංග තුනක් තියෙනවා. පළවෙනි එක තමයි මූලාශ්‍රය. හරිද, කියන්නේ දත්ත ප්‍රභවයේ හිම නැත්නම් දත්ත යවන්න. ඉංග්‍රීසියෙන් කියනවා source නැත්නම් sender කියලා. හරිද, ඊපස්සේ දැන් දත්ත යවන්න ඉන්න ඕන ප්‍රභවයක් තියෙනවා. ඊට පස්සේ අපි යවන්න මාධ්‍යයක් තියෙන්න ඕනේ. දෙවෙනි එක තමයි දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය. ඉංග්‍රීසියෙන් කියනවා data communication media එක, medium එක. අවසානයේ දත්ත ග්‍රාහකයා මෙවන් නැත්තම් ලබන්නා ඉන්නවා. හරිද, මෙතන තියෙන බලන්න. හරිද, මේ රූප සටහන සරල රූප සටහන. දත්ත යවන්නා ඉන්නවා. මේක ඔයගොල්ලෝ පොඩි කාලේ කරලා ඇති විමාර යෝගට් කෝප් දෙයකට පොඩි උදාහරණයක් තියෙන්නේ. ඉතින් දත්ත යවන එක කෙනා ඉන්නවා මේ මාධ්‍ය හරහා.
එයාගේ දත්ත රිසීවට යම්කිසි පණිවිඩයක් හුවමාරු කරගන්නවා. හරිද? ඊට පස්සේ අපි බලමු මේ කියන පරිගණක ජාලයක්. හරිද? දැන් දත්ත හුවමාරු කරනවා කියලා කිව්වොත් ඇස්සේ පරිගණක ජාලයක් කියන්නේ මොකක්ද කියලා. පරිගණක ජාලයක් කියන්නේ පරිගණක දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් සමන්විත දෘඩාංග හාඩ්වෙයා සොෆ්ට්වෙයාර් එහෙම නැත්නම් ඉන්ෆෝමේෂන් තොරතුරු හුවමාරු කරගන්න සංනිවේදන කාර්ය වඩාත් පහසු කරගන්න කාර්යක්ෂම කරගන්න නිර්මාණය කරලා තියෙන ඒකකයක් අපිට පරිගණක ජාලයක් කියලා හඳුන්වන්න පුළුවන්. හරිද? රූප සටහනකින්ුත් දාලා තිනවා තව වැඩිපුර ඕගොල්ලන්ට පැහැදිලි කරගන්න. මේ පරිගණක ජාලයක් ගොඩනගා ඔබ එකක් තියෙනවා. ඒකට සම්බන්ධ කරලා තියෙනවා විවිධ උපාංග. ඊට අමතරව මේ printers තියෙනවා. ඒ කියන්නේ අපිට පරිගණක ජාලයකදී මේ අපිට hardware share කරලා පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට අපිට විවිධ උපාංග සම්බන්ධ කරගන්න පුළුවන් පරිගණක ජාලයකට. හරිද? ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙනවා සංඥා. හරිද? මේ අපි දත්ත හුමාරු කරන්නේ සංඥා පාවිච්චි කරලා. ඒකට සංඥාවක් කියන්නේ මේක ඉලෙක්ට්‍රොනික වෝල්ටීයතාවයක්. හරිද? ඉලෙක්ට්‍රොනික වෝල්ටීයතාවයක් වන අතරේ කාලය මත. හරිද? කාලය මත තමයි මේ සංඥා රඳා පවතින්නේ. එතකොට එක් ස්ථානයක ඉඳලා තවත් ස්ථානයකට දත්ත සම්ප්‍රේෂණය කරන්න මේ සංඥා වලට හැකියාවක් තියෙනවා. එතකොට සංඥාවක් ගමන් කරන්නේ දත්ත සම්ප්‍රේෂණයට සම්බන්ධ වෙන ග්‍රාහකයා සහ මේ දත්ත යවන්නා අතර තමයි. හරිද? එතකොට මෙතන අපිට මේ පාඩමේදී ඉගෙන ගන්න තියෙනවා සංඥා වර්ග දෙකක් ගැන. පළවෙනි එක තමයි analog signals. ඒ කියන්නේ ප්‍රතිසම සංඥා. හරිද? මේ ප්‍රස්තාර දෙකින් දක්වලා තින්නේ සංඥා වර්ග දෙක. දෙවෙනි සංඥා වර්ගය තමයි digital signals. ඒ කියන්නේ අංකිත සංඥා. අපි වැඩි විස්තරයක් බලමු ප්‍රතිසම සංඥා. හරිද? මේතන මේ පැත්තෙන් තියෙනවා value එක. මේ පැත්තේ ප්‍රස්තාරේ තියෙනවා time එක. සාමේ ප්‍රතිසම සංඥාවක් යවලා තියෙනවා. ඒකට ප්‍රතිසම සංඥාවක් කියන්නේ අඛණ්ඩ. දැන් මේ සංඥා මෙතන බිඳුවෙන් පටන් ගත්තාම, හරිද? මෙතනින් පටන් ගත්තාම මේක අඛණ්ඩව මේ විදිහට ගමන් කරලා තිනවා ඕගොල්ලන්ට පේනවා. ඒකට ප්‍රතිසම සංඥා කියන්නේ අඛණ්ඩ විදුලි සංඥාවක් විදිහට ගමන් කරන සංඥාවක්. හරිද? මේ විදුලි සංඥාව අඛණ්ඩව ගමන් කරලා තියෙනවා. එතකොට මේ වෝල්ටීයතාවය මේ සංඥාව තුළදී මේ අඛණ්ඩව ගමන් කරන සංඥාවේ වෝල්ටීයතාවයේ අගයන් අඩු වැඩි වෙනවා. එතකොට මේ අඩු වැඩි වෙන ආකාරය තමයි මේ පෙන්වුම් කරලා තියෙන්නේ. එතකොට මේ ප්‍රතිසම සංඥාවක නිවැරදිභාවය අපි කියන්නේ දත්ත හුමාරු කරන නිවැරදිභාවය වැඩි කියනවා. එතකොට උදාහරණයක් තමයි මේ ශබ්දය. ආලෝකය, උෂ්ණත්වය වගේ දේවල් අපිට මේ ප්‍රතිසම සංඥාවලට උදාහරණ හැටියට ගන්න පුළුවන්. ඊළඟ දෙවෙනි සංඥා වර්ගය තමයි අංකිත සංඥා. ඒ කියන්නේ මේක අඛණ්ඩ විදුලි ධාරාවක් හැටියට ගමන් කරන්නේ නැහැ. හරිද? ඒ කුඩා කොටස් වශයෙන් තමයි, කියන්නේ වෙනස් වෙමින් තමයි මේ පරිපථ හරහා සංඥා ගමන් කරන්නේ. හිතන්නකෝ මේ ඔරලෝසුවක් වගේ ගත්තත් තප්පර කටෙමිට චුට්ටක් යනවා නවතිනවා එහෙම යන්නේ නේද? එක දිගටම තප්පර කට ගමන් කරන්නේ නැහැ. ඒ වගේ දැන් මේ බලන්නකෝ මේ ප්‍රස්තාරය දිලා තියෙන වෝල්ටේජ් එක තියෙනවා මේ පැත්තේ. ඊට පස්සේ කාලය. හරිද? මේ යම්කිසි කාලයකට වෝල්ටේජ් එක ගමන් කරන ඉදී දැන් මෙතන 0 බිඳුවෙන් පටන් ගන්නවා. එතකොට බිඳුවෙන් පටන් අරන් චුට්ටක් දුර ගිහලා නවතිනවා. නැවතිලා වෝල්ටේජ් එක වෙනස් වෙලා තමයි නැවතත් ගමන් කරලා තියෙන්නේ. ඊටසේ ආයෙ අගේ වෙනස් වෙලා මේ ආකාරයේ ගමන් කරලා තියෙනවා. හරිද? එතකොට එක අඛණ්ඩ ධාරාවක් ගලාගෙන යන්නේ අඛණ්ඩව. මේක කුඩා කුඩා කොටස් වලට නැවති නැවති වෙනස් වෙලා තමයි සංඥා ගමන් කරන්නේ. එතකොට සංඥා වර්ග දෙකක් අපි ඉගෙන ගත්තා. දැන් ප්‍රතිසම සංඥා සහ අංකිත සංඥා.
ඊළඟට අපි බලමු සංඥාවක ගුණාංග මොනවද කියලා. මේ සංඥාවක ගුණාංග හතරක් ගැන ඕගොල්ලන්ට මේ 12 ශ්‍රේණියේදී ඉගෙන ගන්න තියෙනවා. ගුණාංග තමයි විස්තරය, සංඛ්‍යාතය, ආයාම, තරංග ආයාමය සහ කලාව. එතකොට මේ දැන් ඕගොල්ලෝ හිතන ඇති මෙතනින් ඉවරද දන්නේ නැහැ කියලා මේ රූප සටහනකුත් දාලා තියෙනවා. මේ තනි රූප සටහනේ මේ හතරම පැහැදිලි කරන තමයි තියෙන්නේ. හරිද? එතකොට විස්තරය කියන්නේ දැන් මේ රූප සටහනේ තියෙනවා මේ ප්‍රස්තාරයක් තියෙන ප්‍රස්තාරයේ තරංගයක් ගමන් කරලා තියෙනවා. මේ නිල් පාට ලයින් එකකින් කියන්නේ මේ තරංගයක් ගමන් කරපු ආකාරය තමයි පෙන්වු කරලා තියෙන්නේ. එතකොට මේ තරංගයේ මෙතන මෙතනින් පටන් අරන් මෙහෙම යනකොට මේ ශීර්ෂයකට උඩකට යනවනේ. මේ ශීර්ෂයට ගියා නැවතත් පල්ලෙහාට යනවා. මෙය අගයන් අඩු විවි වැඩි විවි ගිහින් තියෙනවා. හරිද? එතකොට මෙතන කොළපාටින් පෙන්වලා තියෙන්නේ මේ තරංගයේ උස. හරිද? එතකොට මේ ප්‍රස්තාර පටන් ගන්න ඉඳලා මෙතන බිඳුවක් ලිතන්නක මෙතන ශීර්ෂයකට ගිහිල්ලා නැවතත් පල්ලෙහාට ඇවිත්. එතකොට මේ තරංගයේ උස තමයි මේ විස්තරය කියලා කියන්නේ. හරිද? එතකොට සංඛ්‍යාතය කියන්නේ අපි තරංගයක් නිකුත් කරා ඒ තරංග ප්‍රමාණය. එතකොට තරංග ආයාමය කියන්නේ මෙතන දැන් මේ ශීර්ෂය මම කියන්නේ මේ උඩට මේ ශීර්ෂ තියනවා කියලා මේ ශීර්ෂ දෙකක් අතර දුර තමයි තරංග ආයාමය කියන්නේ. හරිද? ඊපස්සේ කලාව. කලාව කියන්නේ යම්කිසි තරංගයක කාලයක් යම් කාලයක් තුල පිහිටීම. දැන් මේ තරංගය ගත්තහම මේ පිහිටීමක් තියෙනවනේ. හරිද? මේ ඇන්ගල් එකක් කෝණය. මේ කෝණය තමයි අපි කලාව කියලා හඳුන්වන්නේ. එතකොට මේ රූප සටහනේ ඔක්කොම ටික මෙතනින්ම පැහැදිලි කරලා ඉවරයක් කරගන්න පුළුවන්. නමුත් ඔයගොල්ලන්ට නෝට් එකක් ඔන්න ආය දැන් මේ කියන ඒවා දැන් අහන් හිටියට ආය පස්සට මතකයක් නැහැ නේද? ඉතින් අපි බලමු මොනවද මේ කිව්වේ කියලා. එතකොට විස්තරය පළවෙනි එක ඇම්ප්ලිටියුඩ්. ඒ කියන්නේ සංඥාක විස්තරයේ යන තරංගයේ උස. මම කලින් පැහැදිලි කරා විස්තරයේ මනු ලැබන්නේ V සහ I. හරිද? වෝල්ටේජ් සහ කරන්ට්. වන අතර ප්‍රතිසම සහ අංකිත සංඥා ගණනය කිරීම වලින් වෙනස් වෙයි. හරිද? මේ සංඥා ගණනය කිරීම වලින් වෙනස් වෙනවා. ඊපස්සේ දෙවෙනි එක තමයි සංඛ්‍යාතය ෆ්‍රීකවෙන්සි එක. සංඥාවක් විසින් තප්පරයකදී සම්පූර්ණ කරලම තරංග ප්‍රමාණය සංඛ්‍යාතය ලෙස හැඳින්විය හැකි. හරිද? තප්පරයක් ගත්තාම මේ තප්පරය තුළදී සංඥාවක් කොපමණ තරංග ප්‍රමාණයක් නිකුත් කරලා තියෙනවද කියන එක තමයි සංඛ්‍යාතය වෙන්නේ. ඊපස්සේ තරංග ආයාමය කියන්නේ යාවද තරංග දිහක ශීර්ෂ අතර. මම ඉස්සෙල්ලත් කිව්වා මේ රූප සටහනේ ගත්තාම යාවද තරංග දිහක ශීර්ෂ අතර. හරිද? මේ ශීර්ෂ අතර මෙන්න මේ තිය රතු පාටින් දාලා මෙන්න මේ දුර තමයි වේව් ලෙන්ත් එක. එමත් නැත්නම් තරංග ආයාමයේ වේ. ඊස්සේ කලාව නැත්නම් පේස් ඉංග්‍රීසියෙන් කියන්නේ යම්කිසි කාල සීමාව තුළදී තරංගයක පිහිටීම නැත්නම් කෝණය තමයි කලාව කියන්නේ. මම ඉස්සෙල්ලා මේ පෙන්නවා මේ තියෙන්නේ මේ තරංගවල කෝණ මේ පිහිරලා තියෙන කෝණ. එතකොට මේ ඇන්ගල් එකක් මේ අපි කෝණයක් මනින්නේ අංශක වලින්. හරි. එතකොට සංඥාවක ගුණාංග හතරයි විස්තරය, සංඛ්‍යාතය, තරංග ආයාමය සහ කලාව. හරි. දැන් ඔය හතර මතක තියාගන්න ඕන. ඊළඟට මාධ්‍ය තුල ප්‍රචාරණ වේගය කියන්නේ යම්කිසි සම්ප්‍රේෂණ මාධ්‍යයක් ගත්තාම මේ සම්ප්‍රේෂණ මාධ්‍ය හරහා දත්ත සම්ප්‍රේෂණය වන වේගය. නේද? ඊගේ සම්ප්‍රේ දත්ත ගමන් කරන වේගයක් තියෙනනේ. මේ වේගය තමයි අපි හඳුන්වන්නේ ප්‍රචාරණ වේගය කියලා. එතකොට මේ වේගය මාධ්‍යෙන් මාධ්‍යයට ඒ මාධ්‍යයේ තියෙන ගුණාත්මක භාවය අනුව. හරිද? මේ ක්වොලිටි එක අනුව ස්පීඩ් එක අඩු වැඩි වෙන්න පුළුවන්. එතකොට ඊළඟට අපිට කතා කරන්න තියෙනවා සංඥා සම්ප්‍රේෂණ මාධ්‍ය. හරිද? දත්ත සම්ප්‍රේෂණයට පාවිච්චි කරන මාධ්‍යයන් මොනවාද කියලා. දැන් අපි මුලදීම කතා කරන්නේ දත්ත සම්ප්‍රේෂණය කරන්න මූලිකාංග තුනක් තියෙනවා කියන දේ. යවන්නා ඉන්නවා, සම්ප්‍රේෂණ මාධ්‍යයක් තියෙනවා, ලබන්න ඉන්නවා කියලා. එතකොට අපිට වැදගත්ම දේ තමයි කතා කරන්න තියෙන සම්ප්‍රේෂණ මාධ්‍ය ගැන.
ට්‍රන්ස්මිෂන් මීඩියා එක. මේ මීඩියා එක කොටස් දෙකකට බෙදෙනවා. ගයිඩඩ් මීඩියා සහ අන්ගයිඩඩ් මීඩියා. ගයිඩඩ් කියන්නේ නියම මාධ්‍ය සහ නියම නොවන මාධ්‍ය. බය වෙන්න එපා. නෝට් ඉස්සරහට තියෙන මේවා සිංහලෙන්. හරිද? ඔයගොල්ලෝ නෝට් එක ලියා ගන්න කොටත් මේවා සිංහලෙන් ලියා ගන්න. සිංහල වචනත් නැත්තම් පැටලී මේ සිංහල වචන දුන්නාම තේරෙන්නේ නැති වෙයි. හරිද? ගයිඩඩ් මීඩියා නැත්නම් නියම මාධ්‍ය නැවත කොටස් තුනකට බෙදෙනවා. කෝක්සියල්, ෆයිබර් ඔප්ටික් සහ ට්විස්ටඩ්. අන්ගයිඩඩ් මීඩියා කොටස් තුනයි. කියන්නේ නියම නොවන මාධ්‍ය. රේඩියෝ වේව්ස් කියන්නේ ගුවන් විදුලි තරංග, මයික්‍රෝවේව්ස් සහ ඉන්ෆ්‍රා. හරිද? අපි බලමු ටිකක් විස්තරාත්මකව මේ කියන සම්ප්‍රේෂණ මාධ්‍ය ගැන. පළවෙනි එක පළවෙනි කොටස තමයි නියම මාධ්‍ය. ඒක ඉංග්‍රීසියෙන් කියන අපි ගයිඩඩ් මීඩියා, එමත් නැත්නම් වයර්ඩ් මීඩියා. ඕගොල්ලන්ට මේ වයර්ඩ් මීඩියා කිව්වහම ටිකක් පැහැදිලි ඇති නේද? වයර්ඩ් කියන්නේ වයර් එකක් ගැනනේ. දැන් මේ කියන්නේ කියන්නේ මේ වයර් එකක් හරහා දත්ත සම්ප්‍රේෂණය කිරීමක් ගැන තමයි කියන්නේ. එක් ජාල උපකරණයකින් තවත් ජාල උපකරණයකට දත්ත හුමාරු කිරීමට භාවිත කරන භෞතික මාධ්‍යයක්. හරි? කියන්නේ අපිට ඇහැට පේනවා, අල්ලන්න පුළුවන් භෞතික මාධ්‍යයක් පාවිච්චි කරලා දත්ත හුමාරු කරන එක තමයි මේ නියම මාධ්‍යකදී වෙන්නේ. එතකොට මේක නිසා එක ස්ථානක සිට වෙනත් ස්ථානකට සංඛ්‍යාත වෙනස් නොකර දත්ත හුවමාරු දත්ත මාරුවීමට මඟ පෙන්වන බැවින් දත්ත ආබාධ අවමයි. හරිද? මේ නියම මාධ්‍ය පාවිච්චි කරන නිසා අපිට දත්ත සම්ප්‍රේෂණය කරන එක ආබාධයකින් තොරව කරගන්න පුළුවන්. එතකොට මේ නියම මාධ්‍ය වර්ග තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ඇඹරූ කම්බියුගල, ට්විස්ටඩ් පියර්. දෙවෙනි එක සමාක්ෂ කේබලය. තුන්වෙනි එක ප්‍රකාශ තන්තු. හරිද? සමහරක් විට පෙජරම් ලහම වගේ නම් මෙයා දාන්න වැඩි නේද? බලමු අපි මේ මොනවද කියලා. ඇඹරූ කම්බියුගල, ට්විස්ටඩ් පියර්. හරිද? රූප සටහනක් දීලා තියෙනවා. එතකොට ඕගොල්ලන්ට මෙන්තනින් මේ නවත්තන්න එපා. ඕගොල්ලන්ට පුළුවන් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා මේ මොනවද කියලා තව වැඩිපුර බලන්න. මේ අපි හම්බ වෙන්නේ නැහැ, අපි දුරස්තයිනේ. එතකොට අපිට මේවා පෙන්නලා කරලා පැහැදිලි කරන්න හැකියාවක් නැහැ. ඉතින් මෙහෙම තමයි අපිට කරගන්න වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මම දැන් මේ කියන කරුණු net එකේ සර්ච් කරලා මීට වැඩි විස්තරත් ඉගෙන ගන්න. මොකද ඔයගොල්ලන්ට වැඩි කාලයක් දැන් ඉතුරු වෙලා තියෙනවානේ. අපි ඉස්කෝලේ යන්නේ නැති හින්දා. එතකොට මේ රූප සටහන බැලුවොත් ඔයගොල්ලන්ට පෙනේ ට්විස්ටඩ් පෙයා කියලානේ තියෙන්නේ. මේකේ වයර් මේ පෙයාස් විදියට කරුණාද සෙට්ස් දෙකේ දෙකේ සෙට්ස් විදියට සෙට්ස් හතරක් තියෙනවා. හරිද? මම අඹරලා තියෙන්නේ මේ හැම වයර් එකම මේ පාට වශයෙන් ගත්තාම දුබුරු කොළ නීල් රතු මේ ගත්තාම මේ සුදු පාට වයර් එකක් එක තමයි මේ වයර් පෙයා කරලා තියෙන්නේ. එතකොට මේක මේ වයර් ටික වටේට තියෙනවා ෆොයිල් වලින් ෆොයිල් ආවරණයක්. හරිද? මේ ආවරණයටත් පස්සේ තමයි කේබල් ජැකට් එක නැත්තම් මේ අර බාහිර ආවරණය තියෙන්නේ. එතකොට මෙකනිෂ් විශේෂ ආවරණයක් යදා නිපදවා ඇති නිසා බාහිර විද්‍යුත් සංඥා මගින් සම්ප්‍රේෂණය. දැන් මේ වයර් හරහා, හරිද, මේ කියන වයර් වර්ගයෙන් දත්ත සම්ප්‍රේෂණය කරනකොට මේ තියෙන ආවරණ නිසා මේ විශේෂ විද්‍යුත් නිෂ්පාදනය කරලා තියෙන නිසා බාහිර තරංග, ඒ කියන්නේ දැන් අපි මේ දත්ත ගමන් කරන්නේ මේක ඇතුළේ. එතකොට මේ බාහිරින් එන සංඥා වලින් වෙන ආබාධ අඩුයි. හරිද? ඒවෙන් වෙන හානියක් අඩුයි මේ ට්විස්ටඩ් පියාවල. එතකොට මේ අනිත් කියන මාධ්‍යන්ට, කියන්නේ ඕ මාධ්‍යයට තව ජාති දෙකක් තියෙනවානේ. අපිට ෆයිබර් ඔප්ටික්, ඒ කියන්නේ ප්‍රකාශ තන්තු සහ සමාක්ෂ කේබල්. එතකොට ඒ කියන ඒවාට වැඩිය මේකේ පිරිවැය අඩුයි. හරිද? ඒ කියන්නේ මේ වයර් පාවිච්චි කරලා අපි නෙට්වර්ක් එකක් හදා ගන්නවා නම් අපිට
සාපේක්ෂ යන පිරිවැය අඩුයි. හරිද? මේ තව දෙයක් තමයි අර කලාප පළල මේක අපි ඉස්සරහට වල මොකද කලාප පළලත් මේකේ අඩුයි කියේ. ඇස්සේ දැන් මේක මේවා පාවිච්චි කරලා අපිට ලොකු ප්‍රමාණයක ඒ කියන්නේ දිග ප්‍රමාණයක් වැඩි දිග වැඩි වෙන සම්ප්‍රේෂණය වෙන මේ දත්තවල මේ දත්ත හානියට ලක් වෙනවා වැඩි. ඒ කියන්නේ මේක අඩු දුර ප්‍රමාණයක් අතර මේ නෙට්වර්ක් එකක් ගොඩනගනවා නම් තමයි මේ අඹරූ කම්බියුගල වඩා සුදුසු වෙන්නේ. හරිද? ඊළඟට තියෙනවා මේ සමාක්ෂ කේබලය. එතකොට අර ට්විස්ටඩ් පියා කේබල්ස් වර්ග තියෙනවා, විවිධ වර්ග තියෙනවා. ඊළඟට අපි බලමු මේ සමාක්ෂ කේබලය කියන්නේ මොකක්ද කියලා. මේකෙදි රූප සටහනක් තියෙනවා. එතන තියෙනවා තඹ කම්බියක්. හරිද? එතකොට මේ කම්බිය වටේට තියෙනවා ප්ලාස්ටික් ආවරණයක් තියෙනවා, ඉන්සුලේෂන් එකක් තියෙනවා. එතකොට මේක වටේටත් හරිද මේ ආවරණයටත් වටේ තියෙනවා කොපර් මෙෂ් එකක්. ඒ කියන්නේ තඹ දැලක් වගේ. හරිද? තඹ වලින් වියන වියල වගේ තියෙන දැලක් ඝන ආවරණයක් තියෙන තඹ කම්බි වලින් හදලා තියෙන්නේ. ඊට පස්සේ එතකොට මේක තමයි මේක නිසා තමයි සමාක්ෂ කේබලය කියන එක හැදිලා තියෙන්නේ. මෙන්න මේන තඹ ආවරණය නිසා. ඊට පස්සේ මේක වටේට නැවතත් තියෙනවා ආවරණය, බාහිර ආවරණේ තියෙනවා. හරිද? මේ විදිහට තමයි කෝක්ෂියල් කේබල් එක නැත්තම් සමාක්ෂ කේබලය හැදිලා තියෙන්නේ. එතකොට මේක අර ට්විස්ටඩ් පියා එකට සාපේක්ෂව හරිද? ට්විස්ටඩ් පියා එකට සාපේක්ෂව ආරක්ෂිතයි. එතකොට මේ මේව පාවිච්චි කරලා දැන් අපි අරවා පාවිච්චි කරලා සාමාන්‍යයෙන් ගොඩනැගිලි ඇතුළේ වගේ නබ්යන්තර ජාලකරණය කිරීම වලට වගේනේ පාවිච්චි කරන්නේ. එතකොට මේව පාවිච්චි කරලා අපිට බාහිර පරිසරයේ දත්ත සම්ප්‍රේෂණය සඳහා මේව පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ටික වැඩි දුරක් සම්ප්‍රේෂණය කිරීමට ඒ කියන්නේ මීටර් 150ක් ඊට වැඩි ප්‍රමාණයක් වගේ ඒ කියන්නේ 150 200ත් අතර වගේ ප්‍රමාණයක් දුරක් දත්ත සම්ප්‍රේෂණයට මේ කේබල්ස් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඒකට ඕගොල්ලන්ට ගන්න පුළුවන් උදාහරණයකට ඔකළු දැකලා තියෙනවා මේ ඇන්ටනා කේබල් එක. අපේ ටීවී එකේ තියෙන ඇන්ටනා කේබල් එක තියෙනනේ. මේ ඇන්ටනා කේබල් එක මේ වගේ තමයි. හරිද? ඔගොල්ලෝ පොඩ්ඩක් ඔය ගෙදර තියෙන ටීවී එකේ කේබල් එක ගලවලා හරිද? කියන්නේ එන්ඩ් එකේ තියෙන සම්බන්ධයක්, ඒ කියන්නේ සම්බන්ධකයක් තියෙනවා. අවසානයේ ටී එකට අයි කරන කොටස තියෙන මේක පොඩ්ඩක් හැඩ මෙහෙට කරලා පොඩ්ඩක් ගලවලා බලන්න පිරිමි ළමයි නම් දන්නවා අපේ. එතකොට මේ මෙන්න මේ මේ මැද තියෙන කොප මේ වයරක කූර වගේ එකයි මේ ටික මේ පේන. හරි දැන් තව ඔයගොල්ලන්ට වීඩියෝස් හරි බලන්න පුළුවන්. ඊට පස්සේ අන්තිමට තියෙන අපිට ප්‍රකාශ තන්තු ෆයිබර් ඔප්ටික්. හරිද? මේවා මේකත් මේ අවසානයේ හරිද? ඒ කියන්නේ අපිට මැදින්ම තියෙන්නේ මේ හීනි වීදුරු නල. හරිද? වීදුරු නල විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ එක් නලයක් ගත්තම මේ නලේ වටේටත් නැවත ප්ලාස්ටික් ආවරණයක් තියෙනවා. එතකොට මේ හැම එකක්ම වෙන වෙනම ප්ලාස්ටික් ආවරණෙන් ආවරණය වෙලා ආවරණ කීපයකින් ආවරණය වෙලා ඊට පස්සේ ආයෙ නැවතත් බාහිර ආවරණේ තියෙනවා. හරිද? එතකොට මේකෙදි දත්ත සම්ප්‍රේෂණය වෙන්නේ ආලෝක සංඥා වලින්. හරිද? මේ හීන් සිදුරු තියෙන්නේ මේ සිදුරු තුලින් ආලෝකය සංඥාවක් හැටියට ගමන් කරලා තමයි දත්ත සම්ප්‍රේෂණය වෙන්නේ. එතකොට මේකෙදි මේ ආලෝක සංඥා ගමන් කරන හින්දා බාහිරින් එන මේ කියන්නේ බාහිරින් එන විද්‍යුත් සංඥා වලින් වෙන හානිය බාධා ඇති වෙන්නේ නැහැ. හරිද? ඒකෙන් හින්දා මේ දත්ත වලට හානියක් වෙන්නේ නැහැ. ඒකෙන් හින්දා අපිට මේවා වැඩි දුරක් තුල දත්ත සම්ප්‍රේෂණයට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි නියමු මාධ්‍යයක් කියන්නේ මොකක්ද කියලා කතා කරා. ඊට පස්සේ නියමු මාධ්‍ය වර්ග තුනක් ගැන කතා කරුවා. දැන් අපි බලමු නියමු මාධ්‍යයක තියෙන වාසි අවාසි මොනවද කියලා. හරිද? නියම මාධ්‍යයක තියෙන වාසි තමයි දත්ත සම්ප්‍රේෂණය කරලා දත්ත සුරක්ෂිතභාවය ඉහළයි.
හරිද? ඔය මේවා කියන්නේ අපිව නියම නොවන මාධ්‍යන්ට සාපේක්ෂ. සේ බාහිර පුද්ගලයන්ට ප්‍රවේශයේ දත්ත වෙනස් කිරීමට අපහසුයි. හරිද? ඊට පස්සේ අවාසි තමයි පිරිවැය අධිකයි. දැන් මේ කේබල්ස් පාවිච්චි කරලා අපි නෙට්වර්ක් කරනකොට ඒව මිලදී ගන්න ඕන. විවිධ වර්ගයේ කේබල්ස් එක එක මිලින් තින්නකොට නෙට්වර්ක් එකට යන දුර ප්‍රමාණය සහ සම්බන්ධ වෙන උපාංග ප්‍රමාණය මත යන පිරිවැය අධික වෙන්න පුළුවන්. ඊට පස්සේ නඩත්තු පිරිවැය මේ වගේ නියම මාධ්‍ය පාවිච්චි කරලා අපි පරිගණක ජාලයක් ගොඩනගා ගත්තාම ඒවා නඩත්තු කටයුතු කිරීමට අපිට ටිකක් අධික පිරිවැයක් දරන්න වෙනවා. ඊළඟට අපි බලමු නියම නොවන මාධ්‍ය කියන්නේ මොනවද කියලා. Unguided media. ඒ කියන්නේ දැන් අපි නියම මාධ්‍යදී අපි පාවිච්චි කරා භෞතික මාධ්‍ය නම් පාවිච්චි කරේ. මේකෙදී අපිට ඒ වගේ භෞතික මාධ්‍යයක් පාවිච්චි වෙන්නේ නැහැ. නැතුව අවකාශය තුල හරිද හිස් අවකාශයේ නිදහසේ තරංග සම්ප්‍රේෂණය කරන්න පුළුවන් මේ නියම නොවන මාධ්‍ය. අපි හොඳටම දන්නවා උදාහරණ තමයි මේ අපි Wi-Fi routers එකෙන් පාවිච්චි කරන. එතකොට අපි වයර් පාවිච්චි කරලා මේ සම්බන්ධ වෙන අඩු වෙන අපි Wi-Fi signals වලින් ඉන්නේ නේද? يعني Wi-Fi අරහනේ join වෙන්නේ. එතකොට ඒ කියන්නේ මේ හිස් අවකාශයේ තමයි මේ තරංග සම්ප්‍රේෂණය වෙන්නේ. එතකොට මේ තරංග අවකාශයේ කාලයත් සමග يعني කාලය හැමදේටම කාලය එනවා. කාලය හරහා තමයි මේ යම් කිසි දිශාවකට තරංග ගමන් කරන්නේ. එතකොට ඒ හරහා තමයි දත්ත සම්ප්‍රේෂණය වෙන්නේ. එතකොට මේ නියම නොවන මාධ්‍ය වර්ග තුනක් උදාහරණ දෙකක් පිළිගන්න පුළුවන්. ගුවන් විදුලි තරංග, يعني රේඩියෝ වේව්ස්, ඊළඟට ශුද්ධ තරංග, يعني මයික්‍රෝවේව්ස් සහ අදෝ රක්ත කිරණ ඉන්ෆ්‍රරෙඩ්. හරිද? මේ තුන් වර්ගයේම අපිට නියම නොවන මාධ්‍ය සඳහා උදාහරණ හැටියට සලකන්න පුළුවන්. එතකොට මේ තියෙන රේඩියෝ වේව් එක. හරිද? කියන්නේ තරංග. අනිත්‍යත් මේ විදිහට තමයි මේ හැම එකකින්ම තරංග නිකුත් කරනවා. ඒ නිකුත් කරාම මේ උපාංගවල අපේ ජාලයට සම්බන්ධ වෙන උපාංග, يعني මොබයිල් devices වෙන්න පුළුවන්, computers, laptop ඔය හැම එකකින්ම තියෙන සිග්නල් ග්‍රහණය කරගන්න කොටසින් කියන ඇන්ටනා මගින් මේ තරංග පාවිච්චි කරලා තමයි නෙට්වර්ක් එකට ජොයින් වෙන්නේ. ඒ කියන්නේ ජාලයට සම්බන්ධ වෙන්නේ සහ දත්ත සම්ප්‍රේෂණය කරන්නේ. එතකොට මේ ඉන්ෆ්‍රරෙඩ් වලදී වෙන්නේ අර ගුවන් විදුලි තරංග වල වගේම තමයි අඩු සංඛ්‍යාතයකින් යුක්ත ආලෝක තරංග සම්ප්‍රේෂණය කරන්න පුළුවන් මේ ඉන්ෆ්‍රරෙඩ් නැත්නම් අදෝ රක්ත කිරණ වලින්. ඊළඟට අපි බලමු මේ නියම නොවන මාධ්‍යයන්ගේ තියෙන වාසි සහ අවාසි. හරිද? වාසි තමයි ඕනම ස්ථානයක ඉඳලා, හරිද, අපි ඉන්න ඕනම ස්ථානයක ඉඳලා මේ ජාලයකට සම්බන්ධ වෙන්න පුළුවන්. අද ඕන උපාංගයකින් අපිට මේ නියම නොවන මාධ්‍යයන් මත ගොඩනගලා තියෙන ජාලයකට සම්බන්ධ වෙන්න පුළුවන්. කියන්නේ මොබයිල් ස්මාර්ට් ෆෝන්, ලැප්ටොප් කියන ඕනම උපාංගයකින්. එතකොට පිරිවැය සාපේක්ෂව විශාල පිරිවැයක් දරන්න වෙන්නේ. يعني ඕනම Wi-Fi network area එකක් උදාහරණයක් විදිහට ඒ area එකට අපි ගියාම අපිට join වෙන්න පුළුවන්. ඒකට වෙන wire-වත් cable-වත් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට පිරිවැයක් යන්නේ නැහැ. එක router එකක් වගේ ගත්තාම අපිට උපාංග විශාල ප්‍රමාණයක් සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට අවාසි තමයි මේ ආරක්ෂාව අඩුයි. يعني ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් ජාලයට. ඒක නිසා ජාලයේ තියෙන ආරක්ෂාව අඩුයි. එතකොට මේ එකම අවස්ථාවේදී විශාල ප්‍රමාණයක්, ඒ කියන්නේ උපාංග සම්බන්ධ වෙන නිසා මේ ඇති වෙන බාධා තියෙන්න පුළුවන්. එමත් නැත්නම් සංඥා එකිනෙකට ගැටීම නිසා ඇති වෙන බාධා තියෙන්න පුළුවන් නිසා බාධාකාරී ගතිය වැඩි. දැන් අපි සම්ප්‍රේෂණ මාධ්‍ය කියන්නේ මොනවද කියලා ඉගෙන ගත්තා. නියම මාධ්‍ය සහ නියම නොවන මාධ්‍ය යටතේ එක් එක් මාධ්‍යයන්ගේ වාසි අවාසි කතා කරා.
ඊළඟට අපිට තියෙනවා දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය වල ගුණාංග මොනවද කියලා බලන්න. හරිද? අපිට ගුණාංග කිහිපයක් තියෙනවා ඉගෙන ගන්න. පළවෙනි ගුණාංගය තමයි ගුප්තතාවය. එහෙම නැත්නම් අපි කියනවා පමාව. හරිද? ඉංග්‍රීසියෙන් කියනවා ඩිලේ එක. ඒ කියන්නේ හරිද? ස්ථාන දෙකක් නැත්නම් උපාංග දෙකක් අතර දත්ත සම්ප්‍රේෂණයට දැන් මෙතන උපාංග දෙකක් තියෙනවා. මේ උපාංග දෙක අතර දත්ත සම්ප්‍රේෂණයට ගතවන කාලය, කියන්නේ එක් ස්ථානයකින් තවත් ස්ථානයකට දත්ත සම්ප්‍රේෂණය වෙන්න යන කාලය තමයි මේ ගුප්තතාවය කියලා කියන්නේ. එතකොට මේ ගුප්තතාවය මයින්ඩ් පාවිච්චි කරනවා මිලි සෙකන්ඩ්ස් නැත්නම් මිලි තප්පර කියන ඒකකය. හරිද? ඒකට පාවිච්චි කරන සමීකරණය තමයි ප්‍රචාරණ වේගය එකතු කරනවා සම්ප්‍රේෂණය. හරිද? ඒ කියන්නේ අපි මේ මාධ්‍ය තුළ දත්ත ගමන් කරන්න යන වේගයට එකතු කරනවා දත්ත සම්ප්‍රේෂණය ප්‍රමාණය. මේ උදාහරණයක් දීලා තියෙනවා මේ උපාංග දෙක අතරේ දත්ත සම්ප්‍රේෂණය වෙනවා යවන්නාගෙන් ලබන්නාට යන තප්පරයක් ඇතුළතදී මිලි සෙකන්ඩ්ස් 800. හරිද? එතකොට මෙතන මේ පැත්තෙන් දත්ත එන්න යනවා 900ක්. එතකොට පමාව එක හැදෙන්නේ මේ යන වේගයන් දෙක එකතු වෙලා. 800 900 එකතු වෙලා තමයි පමාව හැදෙන්නේ. එතකොට තවත් රූප සටහනක් තියෙනවා. සාමාන්‍ය ජාලයක් ගත්තාම කොහොමද මේ දත්ත, ඒ කියන්නේ සාමාන්‍ය දත්ත ගමන් කරන්නේ කොහොමද කියලා. සෝස් එක තියෙනවා ඩෙස්ටිනේෂන් එකේ, කියන්නේ යවන්නා සහ ලබන්නා ඉන්නවා. මේ දෙක අතර දත්ත හුමාරු වෙනකොට මෙයා දත්ත හුමාරු කරන්න යන වේගෙම මේ පැත්තට දත්ත ආපහු ලැබෙනවා. එතකොට ඒක සාමාන්‍යයි. හරිද? පමාව නැත්තම් ගුප්තතාවයේ සාමාන්‍ය තත්වයක තියෙන. එතකොට මේක ගත්තාම සෝස් එකෙන් දත්තයක් යවලා ඩෙස්ටිනේෂන් එකේ, කියන්නේ ලබන්නාගෙන් නැවතත් මේ යවපෙක්කෙනාට පිළිතුරක් එන්න හොදක්තයක් එන්න යන කාලය වැඩි කියලා හිතන්නකො. එතකොට පර්ෆෝමන්ස් එක ස්ලෝනේ. ඒ කියන්නේ ඒක නිසා මේකේ ගුප්තතාවය වැඩි කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ තව ගුණාංගයක් තියෙනවා කලාප පළල. මම අර අවස්ථා කිහිපයකදී නියම මාධ්‍යන වලදී කිව්වා මේ කලාප පළලක්. කලාප පළල කියන්නේ යම්කිසි කාල පරාසයක් තුළදී දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන් සංඛ්‍යාතවල පරාසය. හරිද? ඒ කියන්නේ සම්ප්‍රේෂණය කරන දත්ත ප්‍රමාණය තමයි කලාප පළල කියන්නේ. එතකොට ඒ දත්ත ඒකට කියනවා අපි මේ ඒ අදාළ දත්ත ප්‍රමාණයට අපි කියනවා ධාරිතාවය කියලා. හරිද? එතකොට මේක මනින්න අපි හර්ට්ස් වලින් මේ රූප සටහන බුද්ධිය තියෙනවා. මේ යම්කිසි මාධ්‍යයක් ගත්තා. මේ මාධ්‍යයේ බෑන්ඩ් විත් එක නැත්තම් මේ කලාප පළල මෙච්චරයි කියලා දීලා තියෙනවා. හරිද? එතකොට ඒකෙදි යම්කිසි කාල පරාසය තුළ ඒ තියෙන ට්‍රැෆික් එකත් එක්ක, කියන්නේ ට්‍රැෆික් එක කියන්නේ මේ දත් එහාට මෙහාට හුමාරු වෙන ට්‍රැෆික් එක කියන්නේ. එතකොට මේ ලයින් එකක් අය ගත්තාම ඉතින් මේ කොච්චර ප්‍රමාණයක් හොයත් හුමාරු වෙනවද කියලා මේ රූප සටහන දීලා තියෙනවා. ඊළඟට තියෙනවා තව ගුණාංගයක් ഘോഷාව. හරිද? ඒ කියන්නේ සම්ප්‍රේෂණ දත් වලට අදාළ සංඥා සමග, දැන් අපි දත් යම් කිසි මාධ්‍යයක අපි සංඥානිකුත් කරනවානේ, අපි දත් සම්ප්‍රේෂණය කරලා සංඥා කරනවානේ. ඒ සංඥාත් එක්ක බාහිරින් එන ශබ්ද වලට අදාළ සංඥා මික්ස් වුණාම නැත්තම් මේ මුසුවීම තමයි, මුසුවීම නිසා ඇතිවෙන දේ තමයි මේ ഘോഷාව කියලා කියන්නේ. උදාහරණයක් තියෙනවා මෙතන. එහෙනම් හිතන්නකෝ අපේ ඉන්නවා මේ පැත්තේ ඉන්නවා එරන්දි ඉන්නවා මේ පැත්තේ නිපුණි ඉන්නවා. හරිද? ડિવાઇસીસ දෙකේ එහෙමයි. දැන් යවන්නා තමයි එරන්දි, ලබන්නා නිපුණි. එතකොට දැන් එරන්දි යම්කිසි පණිවිඩයක් දත්තයක් යවනවා. එතකොට ඒක මේ ආකාරයෙන් ඒ තරංගය තියෙන්නේ කියලා හිතන්නකෝ තරංගය. එතකොට දැන් මෙහෙම යවුවාම ඒක මේ දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය ඔස්සේ ගිහලා හරිනම් නිපුණට ලැබෙන්න ඕනේ මේ විදිහටමනේ. නමුත් නිපුණට ලැබිලා තියෙන්නේ මේ විදිහට. එතකොට මගදී මේ
බාධාවක් ඇවිත්තින නොයිස් ශබ්දයක් එක මේ අවපු තරංගය බාහිර සංඥාවක් එක්ක ගැටෙන. ඒ ගැටිලා මේ යවපු සංඥාව වෙනස් වෙලා මේ විදිහට තමයි එන්නේ. උදාහරණයක් ඇරෙට අපි හිතන්න ටෙලිෆෝන් එකකින් කතා කරනවා, කතා කරනකොට ඒ සිග්නල් කැඩි කැඩි එනවා නැත්නම් එහෙම කියන්නේ. එක්ක ශබ්දත් එක්ක තව ශබ්ද එහෙම. ඒ වෙන්නේ එතකොට අපිට හරියට ඇහෙන්නේ නැහැ, කැඩි කැඩි ඇහෙන්නේ. එහෙම වෙන්නේ මේ බාධා ඇති වෙන්නේ මෙන්න මේ වගේ නොයිස් එකක් මැදදී තවත් ශබ්දයක් එක්ක මුසු වීම නිසා. හරිද? ඊට පස්සේ තව ගුණාංගයක් තියෙනවා, විකෘති වීම. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කියන අපි distortion කියලා. නැත්තම් බලහීන වෙනවා. හරිද? ඒ කියන්නේ අපි එක් තැනක ඉඳලා තවත් තැනකට දත්ත සම්ප්‍රේෂණය කරනකොට මේ මාධ්‍යයේ තියෙන ධාරිතා සහ ප්‍රේරණ මගින් තියෙන සංඥාවේ ගුණාංග වෙනස් වෙනවා. හරිද? දැන් අපි නිකුත් කරන්නේ මෙන්න මේ සංඥාව. මේ සංඥාව නිකුත් කරාට මේ අපි නිකුත් කරපු සංඥාව රැගෙන යන මාධ්‍යයේ තියෙන මාධ්‍යයේදී මේකේ මේ මූලික හැඩේ වෙනස් වෙනවා. හරිද? යම්කිසි බාධාවක් කියන්නේ වෙනස් වෙලා මෙන්න මේ ලබන්නාට ලැබෙන්නේ මේ අපි උපු මූලික හැඩේම නෙමෙයි. ඒක යම්කිසි වෙනස් වීමකට හරි හානියකට පත් වෙලා විකෘති වෙලා තමයි අනිත් පැත්තට සම්ප්‍රේෂණය වෙලා තියෙන්නේ. හරිද? එතකොට මේකට තමයි අපි විකෘති වීම කියන්නේ. අවසානයේ තියෙනවා හායනය. හරිද? අවසාන ගුණාංගය තමයි හායනය. ඒ කියන්නේ දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යයකින් දත්ත සම්ප්‍රේෂණය කරනකොට මේ මාධ්‍යයේ තියෙන දිග වැඩි වෙන්න මේ මේ ශක්තිය හීන වෙලා යනවා. හරිද? සංඥාවේ ශක්තිය අවසානට යද්දී හීන වෙනවා. මේක තමයි අපි කියන්නේ හායනය. සංවේදන මාධ්‍යයක් තුළින් සම්ප්‍රේෂණ දත්ත සම්ප්‍රේෂණය වෙන දුර වැඩිවත්ම සංඥාවේ ශක්තිය අඩු වී යාම හායනය ලෙස හැඳින්වෙනවා. මේ තියෙනවා පොයින්ට් දෙකක් තියෙනවා. එතකොට මේ සෑහෙන දුරක ඉන්නවා. දුරකින් තමයි තියෙන්නේ මේ කියන ඩිවයිසස් දෙක. ඉතින් මේ තියෙන්නේ ඔරිජිනල් කියන්නේ මේ අපි නිකුත් කරන සංඥාව. නමුත් මේ තියෙන දුර වැඩිවීම නිසා එන්න මේ ශක්තිය හීන වෙලා මේ සංඥා ශක්තිය හීනලා ඉතින් අන්තිමට මෙන්න මේ වගේ තමයි. දැන්කෝ දැන් අපි මේ ටික ළඟින් ඉඳලා කතා කරනකොට අපිට හොඳට ඇහෙනවනේ. ටික ඈතට ගිහින් දෙන්නේ කතා කරු. අඩු වෙන්නේ නැහැ නේ. කියන්නේ මෙයා හයියෙන් කතා කරන මේ ළඟ ඉන්න කෙනෙක්ට ඕක හයියෙන් ඇහි ඈතම ඉන්න කෙනෙක්ට ඇහෙන්නේ ටිකක් අඩුවේ. හරි? ඒ වගේ. එතකොට අපිට මේ හායනේ වළක්ව ගන්නත් පුළුවන්. හරිද? දැන් මේ පොයින්ට්ස් තුනක් තියෙනවා. දැන් මෙතන පොයින්ට්ස් දෙකක් තියෙනවා කියලා. මෙතන ඉඳලා මෙතෙන්ට. දැන් ටික දුරයිනේ. මේ නිකුත් කරපු තරංගියම ඈතට මේ විදිහට යවෙන්නේ. එතකොට අපිට මැදදී. හරිද? මේ මැදදී පාවිච්චි කරන්න පුළුවන් ඇම්ප්ලිෆයර්ස්. ඇම්ප්ලිෆයර් පාවිච්චි කරලා මේ අතරමැදි ස්ථානයකදී ඇම්ප්ලිෆයර් එකක් ස්ථාපනය කරාම මේ හායනට ලක් වෙච්ච එක නැවත යථා තත්ත්වයට පත් කරලා අපිට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. එතකොට අපි සම්ප්‍රේෂණ මාධ්‍යයන් වල ගුණාංග කතා කරා. ගුප්තතාවය, කලාප පළල, ഘോഷාව, විකෘති වීම සහ හායනය. හරිද? ඊට පස්සේ අපිට තියෙනවා සිම්පල් ටොපොලොජි එක. සරල සප්ලකයක් කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ජාලයක උපාංග දෙකක් අතරේ, හරිද, මේ ජාලයක් තියෙනවා. ජාලයක් කියන්නේ පරිගණක දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක්. එතකොට දැන් මෙතන උපාංග දෙකක් අතරේ ඍජු සම්බන්ධතාවයක් ගොඩනගන තනි කේබල් එකක් පාවිච්චි කරන එක තමයි මේ සිම්පල් ටොපොලොජි එකක් කියන්නේ. හරිද? මේ උපාංග දෙක තනි කේබල් එකක් පාවිච්චි කරලා සම්බන්ධ කරලා තියෙන එක අපි කියනවා පොයින්ට් ටු පොයින්ට් කනෙක්ෂන් කියලා. ඒකට තමයි සිම්පල් ටොපොලොජි කියන්නේ. හරිද? තවත් රූප සටහන් දෙකක් තියෙනවා, මේ LAN දෙකක්. හරිද? මේ සම්බන්ධ කරලා තියෙනවා ස්විච් එකට මේ උපාංග දෙක තනි වයර් වලින්. හරිද? මේ උපාංග තනි වයර් වලින් සම්බන්ධ කරලා ඒවා නැවතත් සම්බන්ධ කරලා තියෙන තනි වයර් වලින්. ඉතින් මේ රවුටර්ස් දෙකකුත් තනි කේබල්ස් වලින් සම්බන්ධ කරලා සිම්පල් ටොපොලොජිස් හදලා තියෙනවා. ඉතින් අපි මේ කොටසෙන් කතා කරා සංඥාවක් සහ සංඥාක ගුණාංග සම්ප්‍රේෂණ මාධ්‍ය ගැන. හරිද? ඔයගොල්ලෝ කොහොමත් ඉතින් ප්‍රශ්න හොයයි කියලා උත්තර දෙන්නේ නැහැ නේ අපි ඔන්ලයින් කරනකොට නේද? ඉතින් මේක හොඳට අහලා මේ නෝට් එක
හදාගන්න ලියාගන්න ඔගොල්ලන්ට මේක දැන් හොඳට අහගෙන හිටියද කියලා දැන් මම ප්‍රශ්නවලට උත්තර දෙන්න ඇති නිසා හොඳට අහගෙන හිටියද බලන්න පොඩි පේපර් එකක් තියෙනවා ඒක මම ලින්ක් එකේ වන්නම් WhatsApp එකෙන් ඊට පස්සේ ඒකට answers ලියන්න අපි බලමු කොහොමද ඒ ටික ඔගොල්ලෝ ඔළුවට අරගෙන තියෙන්නේ කියලා ඊළඟ දවසේ අපි ඊළඟ කොටස් ටික කතා කරමු මුල් ටික දේසි ඊට පස්සේ චුට්ටක් අපිට අමාරු කොටස් ටිකක් තියෙන්නේ හරිද එහෙනම් අපි අදට පාඩම ඉවර කරමු හැමෝටම ස්තුතියි සම්බන්ධ වුණාට